ආයිබෝන් අදත් ඔගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා ට්‍රැවල් විත් ෂෙෆ් YouTube channel එකට. අනරත් මා රෙසිපියක් කරන් ආවා. ඒ තමයි මේ කිරිකොස් හදන විදිය. ඉතින් මේක විවිධ විදිහට ගම්මල අපි හදනවා. නමුත් විදේශ රටක ඉන්නකොට අපිට තියෙනවා සමහර මේ පොඩි පොඩි බාධා තියෙන හේතුව මොකද අපිට කොස් ගත්තාම ඒකේ අපිට ෆ්‍රෙෂ් එක ගන්න අමාරුයි. සමහර ලාට බෝතල් වලට එනවා, සමහර ඒවා වේලල එනවා. මට හම්බුනේ බෝතල් වල ඒවා. ඉතින් ඒක නිසා මේක ගොඩක් මේක වැදගත් තියෙන මේ වීඩියෝ එකේ විදේශ රටවල ඉන්න අයට කොහොමද මේ බෝතල් වල තියෙන එක හදාගන්නේ. නමුත් ම අමාරු නැහැ, හරි ලේසි. ඒකෙදි මතක තියාගන්න ඔයගොල්ලෝ බෝතල් ගන්න නම් ඒ වතුර ටික අයින් කරලා ඒ කොස් ටික හොඳට හොදලා ගන්න ඕනේ. මොකද ඒක කල් තියාගන්න පුළුවන් විදියට බෙහෙත් වර්ග දාලා තමයි ඒක ඉවන්නේ. ඉතින් ඒක නිසා ඒක මතක ඇතුව මම මතක් කරනවා. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් ඒ තමයි මේ තියෙන කොස් තමයි මම ඔයාලට පළින් කිව්වේ. ඒකෙදි ඔයගොල්ලන්ට පේනවා ඇති මේක දැන් සමහර ඒවා කවලම් වෙලා තියෙන්නේ හොඳ ආකාර පේනවා. දැන් මේ හොඳට මේ තැඹිල වගේ ගතිය තියෙනවා. සමහර ඒවා තියෙන මේවා ටිකක් මේ හයිය ගතිය තියෙන. ඉතින් මේවා ඒවා ටිකක් තැඹෙන හොරයි. ඉතින් මේක කොම කවලමේ තියෙන්නේ. නමුත් ලංකාවේ වගේ නම් ඉතින් අපිට ලොකු මදුළු අපිට ඕන විදිහට කපා ගන්න පුළුවන්. නමුත් මේක ඇවිල්ලා තියෙන්නේ මේ කපලා. ඉතින් ඒක නිසා අපිට මේ විදිහට තමයි උයන්න වෙන්නේ. නමුත් ප්‍රශ්නයක් නෑ. ඔයාලට මේක මුලින්ම කිරි දාලා හදන්න පුළුවන්. නැත්තම් පසුව තැම්බෙන්න ඇරලා කිරි දාන්න පුළුවන්. නමුත් මම අද හදන්නේ මේක මේ ඔක්කොම මේ අපේ කුළුබඩු ටික ඔක්කොම එකට දාලා මේක ලිපේ තියලා තමයි මේක හදාගන්නේ. ඉතින් මෙතන තියෙන ග්‍රෑම් 350 400 වගේ ප්‍රමාණයක මේ කොස් ප්‍රමාණයක් මේක තියෙනවා. ඉතින් අපිට ඒකට අවශ්‍ය මේ කුළුබඩු ටික තියෙන. අපි දැන් මේව එකතුම මේකට අපි ඉස්සලා දාගෙන හිටියි. ඉතින් අපි මුලින්ම හීනෙට කපාගත්ත ලුණු ටිකක් එකතු කරනවා. මම තෙම්පරාදුකුත් කරන නිසා මේක මම ගොඩාක් මේකට දාන්නේ නැහැ මේ වෙලාවේ. ඊට පස්සේ සුදු ලුණු ටික ඔයගොල්ලන්ට ඉඟුරුත් අවශ්‍ය නම් පොඩ්ඩක් එකට එකතු කරන්න පුළුවන්. එකව අවශ්‍ය විදිහට බලලා කරන්න. ඊළඟට කුරුඳු පොතු කැබැල්ලක් කීපයක් විතර. ඊළඟට අපි පාවිච්චි කරනවා මේ අමු 3/5. ගොඩ දාගන්න එපා. නැත්තම් 3/5 තමයි මේ ඉස්සෙල්ල මේ නිරස. ඒතර කොස්සල රස වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා ඒක පරිස්සමෙන් දාන්න. ඊට අනිවාර්යයෙන්ම උළුහල් හැන්දක ප්‍රමාණය. ඊළඟට කරපිංච. අවමිරිස්. ඊළඟට කහපුඩු. ඉතින් රම්පේ තීරණම් දැම්මත් හොඳයි. රම්පේ මොකද මේ මගේ ළඟ නැහැ රම්පේ දාලා. නමුත් රම්පේ කෑලකුත් මේකට දැම්මොත් ඉතින් වඩාත් හොඳයි, හොඳ සුවඳකුත් තේවි. ඉතින් මූලික වශයෙන් මේ ටික තමයි දාන්නේ. ඊට පස්සේ මම මේකට උකු පොල් කිරි මේ විදිහට එකතු කරනවා. මොකද මේක තැම්බෙන්නේ නැත්තෝ නිසා ටිකක් වැඩිපුර මම දානවා. මදි නම් පස්සේ එකතු කරන්නත් පුළුවන්. ඉතින් මේක මේ විදිහට කලවම් කරගන්නවා. ඉතුරු කිරි ටිකක් මම දාන්න. දාලා මේක හොඳට මේක මතක තියාගන්න. හොඳ වතුර වගේ හදන්නෙත් නැහැ. මේක ඔයගලන්ට මේ පෙන්වන්න මම හැදුවම පස්සේ කොහොමද මේක එන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට මේක කරලා ලුණු ඔයගලන්ට අන්තිමට එකතු කරගන්න පුළුවන්. එතකොට හොඳ මේක හොඳට තැම්බෙන්න ඕන නිසා මම ලුණු පස්සෙ එකතු කරනවා. ඔයගලන්ට අවසානයේ ගම් මිස් ටිකුත් මේකට එකතු කරගන්න පුළුවන්. දැන් මම මේක ලිපේ තියන්නේ හදන්නේ. ඉතින් මම ඇරලා බැලුවා. දැන් මේක තැම්බීගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒකට තව පොඩ්ඩක් හයිය ගැසිය තියෙන යාන්තම්. මම දැන් මේකට ලුණු එකතු කරනවා. මොකද රස බැලුවහම රසමදි. මොකද ලුණු දැම්මේ නැති නිසා දැන් මම ලුණු ටික මේකට එකතු කරනවා. බලන්න දාන්න. ඒකලත් මම ගින්දර පොඩ්ඩක් අඩු කළා. මේක තව ටිකක් මම මේක තැම්බෙන්න ටිකක් තියනවා. දැන් මේක ගොඩක් දුරට තැඹිලා තියෙන්නේ. දැන් මම කරන්නේ පොඩි තෙම්පරාදුවක් දාලා මේක තවත් රසවත් කරලා සුවඳවත් කරලා හොඳ පෙනුමකුත් ගන්න බෑ හදන්නේ. මම ඉතින් දැන් තෙම්පරාදුව ලෑස්ති වෙනවා. මේක පොඩ්ඩක් තව ටිකක් තැඹෙන්න ඇරලා. මම මුලින්ම මේ වගේ පෑන් එකක් ලිපේ තියාගෙන මම තෙල් ටිකක් මේ විදිහට දානවා. මේ දාලි වල මම මුලින්ම ඊට පස්සේ එකතු කරන හීනියට කපාගත්ත මේ ලූණු ටික. ඊළඟට ඒක තැඹෙන නිතියේදී මම එහෙම අබැත්‍රිකුත් එකතු කරනවා.
අබයට මේ විදිහට එකතු කරන්නේ නැත්නම් අනිවාර්යෙන්ම අබ පොඩ්ඩක් අනිවාර්යෙන් මේ කොස් එකට උයද්දී එකතු කරන්න ඕන. නමුත් මම මේක මෙතනදී කරන්නේ අබ ටික මම බැදලා දාන්නේ. මේ ලුණු ටික බැදීගෙන ඉන්නේ. දැන් මම එකතු කරනවා කෑලි, ඒ කෑලිවට මම කඩාගත්ත වේලිච්ච මිරිස් ටික. ඉතින් ඒකත් ඒ විදිහට බැදෙන්න අරනවා. ඔයාලට පුළුවන් මේක මේ කෑලි මිරිස් එක නැත්තම් ඔයාලට පුළුවන් අනිත් පොඩිම කෑලි තියෙන එක පාවිච්චි කරන්න. මේ මිරිස් කරල් එක මම දැන් පාවිච්චි කරන්නේ. ඉතින් අර පොඩියට කපපු කෑලි මිරිස් එක ඔයාලට පාවිච්චි කරන්න. ඉතින් මේකටත් කෑලි මිරිස් කියලා කියනවා. නමුත් මේක ටිකක් ලොකුවට කපපු කරල් වලින් මම දෙකට කපා ගත්තා ඒවා. ඒකත් ටිකක් ලස්සනයි පෙනුම තියෙන නිසා තමයි මම මේ විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් මේක මේ විදිහට බැදෙන්න අරිනවා. ඉතින් මේකට මිරිස් කුරු ටිකක් දාලා පාටක් ගන්න පුළුවන්. නමුත් මම කරන්නේ එහෙම නොගෙන මේක මේ කහ පාට ඒ විදිහටම තියාගෙන මේ කොස්සල පාට මේ මේකට මම පොඩ්ඩක් කහ කුරු චුට්ටක් එකතු කරනවා. තව පොඩ්ඩක් මේක රන්වන් පාට ඉන්න. මේක තව පොඩ්ඩක් බැදුනම පස්සේ මම එකතු කරන්නේ. දැන් මම කහ කුරු ටිකක් එකතු කරනවා. ඒකල්ලා මම දැන් මේක කලවම්. ඉතින් මම මේ විදිහට tempura දුඩින් දැම්මා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම තියලා පස්සේ මේක අපි බෙදා ගන්නකොට තමයි මේක මම සම්පූර්ණ මේ කවලම් කරන්නේ. ඉතින් එතකන් මම මේ විදිහට තියාගෙන මේක ඉවර කරනවා. ඔන්නද බලාගත්තු ඔයගොල්ලෝ කොහොමද මේ කිරිකොස් එක හදන්නේ කියලා හදලා බලන්න. මතක තියාගන්න සමහරලාට විශේෂයෙන් මේ මම කියන්නේ පිකටින් ණයට ඒ වගේ ආවන් පස්සේ කොස් එක ටිකක් වෙලාට තැම්බෙන වෙලා යනවා. සමහරලාට ඉක්මනින්ම තැම්බෙනවා. ඉතින් ඔය වගේ කරුණු කීපයක් තියෙනවා. නමුත් ඔයගලන්ට තියෙන එක හොඳට තැම්බෙන්න ඕන කලබලයක හදන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් ලංකාවේ නම් හරි ඉක්මනට තැම්බෙනවා. මොකද එකම මදුළු තියෙන්නේ. මේක සමහරලාට එහෙම කවලම් වෙලා තියෙන නිසා ටිකක් වෙලා යනවා. ඉතින් ඔයගොල්ලෝ අද බලාගත්ත වීඩියෝ එක හදන විදිය නැවතත් මෙවැනි අලුත්ම වීඩියෝ එකක් හැමතුරු අදට ගිහින් ඉන්න ඔබට සුබ දවසක්. ආයුබෝවන්.